ළමයිට සෙල්ලම් කරන්න ඕන කරන ක්‍රීඩා පිටියේ තර විතරක් තුනේ කරලා. මේක පරිසර පද්ධතිය අතර මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් ලීග් එක කඩලා ආවේ. එතකොට කඩලාන භූමිය අපිට මාදි තව එක්කයක් දහ ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධ කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බලව මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිකරණයට කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ විදිහට නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් දාලා මේක කරලා මේක කඩලා හදන්න මුකවද කියන්නේ. මම එන ස්ථාවරය අපි ඉන්නේ කොහොම පුංචි දූපත. මේක ලෝක අනෙක් රටවල් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ අනෙක් පැත්තේ මනජීවි අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමැති ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන තරක් නැතු වෙනවා. එහෙම මොකද කියලා නම් මේ ශීල වෙලා මෙතන පොඩ්ඩක් මෙන්න තරකට ඇවිල්ලා මේක බේරම කියන්නේ නැහැ නේද අදහස? ගම්පහ තමයි අඩුම වඩගන්නේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18. ඒකේ හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදලා ඉඳක් අච්චේ තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 51ක්. එක බොයිලර් එකකට ගන්න එක දවසකට ටොන් 40ක් ගස්. ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න ගස්. ඔක්සිජන් ගිරලා නැහැ ළමයි ගුරු ගන්න ගහනවා. ඔක්සිජන් පිළ වැඩක් නැහැ කියන මේ මිනිස්සුන්ට. සයිටි මොෂිකන් එකක් ගන්නවද? ගමේ ගොඩේ මිනිස්සු ටෝනේ දිහා වැඩ කරන්නේ. මෙච්චර ගොල්ලෝ අපි මේ තනතුරට ටෙල් ඕනේ. ඒක නෙමෙයි ස්ටාර්. මම පැහැදිලිව උසාවිය පෙන්නුම් කරලා තියෙනවා මේක රජයේ භූමියක් කියලා උසාවිය ලොක්කු කරලා තියෙනවා කවුරු හරි ඉදිරිපත් කරනවා ඉදිරිපත් මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් අඬලා මේ ගමන අපි යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්ය පැත්තකට තියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. ඔව්.